දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අදලියන්නේ 568 වෙනි ටෙලිවැකිය. ජනාධිපතිවරණයට ඇත්තේ තව දින 15යි. රටේ සමස්ත ජනගහනය 2 කෝටි 20 ලක්ෂයක්. මේ 2 කෝටි 20 ලක්ෂයෙන් 1 කෝටි 70 ලක්ෂයක් ඡන්දේ දීමට දැන් සූදානම් වෙනවා නේද? මේ ඡන්දේ දෙන 1 කෝටි 70 ලක්ෂය ඡන්දේ නැති ලක්ෂ 50කගේ අනාගතයත් තීරණය කරනවා. හොඳේ. දැන් තැපැල් ඡන්දේ පැවැත්වෙනවා නේද? අපේ එක්කිනාට තමයි වැඩි වාසි. අපිට තමයි හොඳටම හොඳ. හරිද? පට්ටපල් බොරු. හරිය. නේද? ඒ වගේ ඒවා පට්ටපල් බොරු. මොකද හේතුව මේ තැපැල් ඡන්දේ කියන්නේ පෝස්ට් කාඩ් එකක දාලා එවන එකක් නෙමෙයිනි. ඒකත් රහසිගතයි. ඔව්. ඡන්දේ ගණින දවසේ තමයි දැනගන්න වෙන්නේ කාටද රජයේ සේවකයෝ ඡන්දේ දාලා තියෙන්නේ කියලා. හොඳේ. ඒ නිසා ওই දැනට ඇහෙන පට්ටපල් අමූලික බොරු වලට අහුවෙන්න එපා. ඒවා දේශපාලන ප්‍රලාප. හොඳේ. මැතිවරණ කොමිසමත් එක්ක දැන් මේ දවස්වල රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවයි පොලිසියයි තැපැල් දෙපාර්තමේන්තුවයි මේවා එක දිගට වැඩ. හොඳේ. දැන් ඔය අතරවාරේ හැමදාම හොඳට මතක තියාගන්න හැමදාම සන්දානගත වුණු උන්දලා නේද? අලුත් කියලා පෙන්නමින් අනේ නැවුම් කියලා පෙන්නමින් නේද? ආයේ ආයේ සන්දානගත වෙනවා. හරි. අපි මේ පාර අරයට. අපි ගිය පාර එයාට ඒ වුණාට මේ පාර මෙයාට නේද? ඔන්න ඔය වගේ ආදී එක එක ಜಾති කතා කියමින් ඒගොල්ලෝ එකතු වෙනවා. හොඳේ. මැතිවරණ ඉතිහාසයේ බලපුවාම 1948 පසු දිගටම වෙලා තියෙන්නේ ඕකම තමයි. මොකක්ද? ඔන්න එක මෑන් කෙනෙක් කියනවා මම ස්වාධීනයි කියලා. හොඳේ. ටික දවසකින් උන්දගේ ස්වා කෑල්ල කැපිලා ඒක මිස් වෙලා මිනිහා දීන වෙලා කාට හරි සපෝට් කරනවා. හරි. ඒ කියන්නේ ස්වාධීන කියන්නේ මිනිහගේ ස්වා කෑල්ල නෑ, මිනිහා දැන් දීනයි. හරි. ඕ දීන වෙලා කාට හරි සහය දෙනවා. ඕක තමයි සාමාන්‍යයෙන් දිගටම වුනේ. හරි. සාමාන්‍ය ලෝකෙ මිනිස්සු කටින් ගන්නෙ මොනවද? ආහාර, බෙහෙත්, ජලය නේද? ශරීරයට අත්‍යවශ්‍යම දේවල්. හැබැයි අපේ දේශපාලනය කරන උන්දලා කටින් ආහාර, ජලය, ඖෂධ වගේ දේවල් කන ගමන් නේද? ආ රටේ ධනයත් හොරාගෙන ඒකත් කන ගමන්, බොන ගමන්, වෙන වෙන දේවලුත් නේද? උගුරට නොදැනීම ඔය කටින්ම කනවා. හරිය. ඔය මුකෙන්ම ආහාරයට අමතරව ඔවුනේ දෙකම බුදින මිනිස්සු. හරිද? ඒ අය වැඩියෙන්ම ඉන්නේ අපේ දේශපාලනය තුල කියලා මතක තියාගන්න. හොඳේ. ඒ අයව හරියටම බලාගන්න ඕනේ නම් මේ දවස් ටිකේ channel වල නිවුස් බලන්න. එතකොට තීරේවි පණින පැනිල්ලත් එක්ක ගහන සන්දානත් එක්ක කට්ටිය කවුද කියලා. හරිය. ඉස්සරහටත් තව එනවා ඈ. මේ අයගේ ඉතිහාසය මෙහෙම තමයි. මේ දේශපාලන කිනිතුල්ල කාගේ හරි කමන්නේ ඇඟේ එලිලා ටික කාලයකට ලේ උරා බොනවා. උන්දලගේ ලේ නෙමේ උරා බොන්නේ, රටේලේ. රටේ ජනතාවගේ රුධිරය. හරි. ඒක තමයි මේ කිනිතුල්ලන්ගේ හැටි. කාලෙන් කාලෙට එක එක වෙස්මුණුත් දා ගන්නවා මේ උන්දලම. හරිය. ආ පහුගිය කාලේ වෙස්මුණ ගලවලා අද අලුත් වෙස්මුණ දා ගන්නවා. ගැලෙව්වම එකම මූණ. හොඳේ. හරිද? මේ වෙස්මුණු දාගත්ත උන්දලා තමයි මේ රට බංකොලොත් කලේ දුප්පත් රටක් උරුම කරේ කියලත් මතක තියාගන්න. හරි. ඒ වගේමයි මේ මැතිවරණ සමයන්හිදී අපට ලැබෙන්නෙම හෙන පතරංග කැරට්ටල. හරි. එසේ මෙසේ කැරට්ටල නෙමෙයි. හරිය. මේ කැරට්ටල බහින්නේ දේශපාලන පක්ෂවල මහ උන්දලාගේ කකුල් ළඟ. ඒ නිසා ඒ එක අලයක් කිලෝ 7-8ක් බරයි. හොඳේ. ඊළඟ ඡන්දේ, ඒ කියන්නේ ඊළඟ ජනාධිපතිවරණයේ ගමු ආයේ ඒක එනකන් තව අවුරුදු 5ක්. හරිද? තව අවුරුදු 5ක් මේ දැන් ලැබෙන කැරට්ටලයේ කකා ඉන්න වෙනවා. හොඳේ. ලබන ජනාධිපතිවරණයේ වෙනකම්ම තියාගෙන කන්න පුළුවන් කැරට්ටල තමයි හම්බෙන්නේ. කැරට් උයන්ට පුළුවන්, තෙල් දාන්න පුළුවන්, කැරට් සම්බෝල හදාගන්න පුළුවන්. හරි. ඒ જાතියේ කැරට්ටල. හරි. අවුරුදු 5ක් පුරා කන්න ඇහැකි මේසා විශාල තඩි කැරට්ටල වවලා මවලා දෙන්න පුළුවන් මේ ලෝකේ අපේ දේශපාලුවන්ට විතරමයි. හොඳේ. යාළ ළඟ අඩුගානට රසායනික පොහොර, කාබනික පොහොර එහෙමත් තියෙනවනේ නේද? ඔය දෙකම කලවම් කරලා තමයි දෙන්නේ. හොඳේ. දැන් මේ මැතිවරණ සමයේ හැමදාම මැතිවරණ කතාවලදී වුණා වගේම සහන මලු මලු ලොරි පිටින් ලැබෙනවා. ඒ වගේමයි බඩු මිල අඩු කරනවා. ඉන්ධන, ගෑස්, කිරිපිටි මිල බස්සමින් බස්සමින් යනවා නේද? ඊළඟට වැඩි පඩි නේද? හැබැයි අද නෙවෙයි හෙට. හොඳේ. අද නෙවෙයි හෙට. මොකද එහෙම නැත්තම් දිනපුවාම. හරිය. ඔව් දිනපුවාම. ඒක අර බාලගිරි දෝෂය වගේ. හොඳේ. මොන තරම් මේ රැවටු
ජාතියක් ද අපි මොන තරම් රැවටීමට ලක්කුණු ජාතියක් ද අපි නේද මොන තරම් රැවටීමට නියමිත ජාතියක් ද අපි හරි එකම එක උදාහරණයක් ගමු එකම එක උදාහරණයක් දැන් අපි දන්නවා විදුලි ගාස්තු 22.3% කින් අඩු කළා ආ හැබැයි විදුලි ගාස්තු වැඩි වුණේ කොහොමද විදුලි ගාස්තු වැඩි වුණේ එක පාරටම ආ 165කින් ඒ කියන්නේ සරල සිංහලෙන් කිව්වොත් රුපියල් 100ක විදුලි බිල ගෙවමින් හිටපු කෙනාට එක පාට රුපියල් 365ක් ගෙවන්න වුණා. ඕක නෑත්ත කතාව. දැන් අඩුකලේ කියෙන්ද? ආ 122.3කින් වැඩි වෙනවා 365කින් අඩු වෙනවා 122.3කින්. දැන් මේ 365කින් වැඩි කළ වෙලේ ලාභය දන්නවද? රුපියල් බිලියන 200 පැන්නා. රුපියල් බිලියන 200 පැන්නා. දැන් තේරෙනවද? මේ අපෙන්ම ලොකු ගාණක් අරගෙන ඊට පස්සේ පුංචි සොච්චමකින් අඩු කළා කියලා නේද? ආ ඕක තමයි කලේ. මේවට කියන්නේ දඩාර කැරට්ටල කියලා. හරිද? මොකද මේක තේරුම් ගන්නකො විදුලි බිල අඩු කරන්න නම් ලාභ විදුලි උත්පාදන ක්‍රම හොයා ගන්න ඕනේනේ. එහෙම හෙව්වේ නෑ මේ කාලේ. මේ පොඩි කාලයට අලුත් බලාගාර හැදුවද? නෑනේ. හරිද? එතකොට අඩු වියදම් විදුලි උත්පාදන ක්‍රම හොයාගත්තද? නෑනේ. අඩු මුදලට විදුලිය ගත්තද? නෑනේ. නේද? ඉංජිනේරුවන්ගේ මේ දීමනා වැටුප් සේවක අතිකාල ඒව කප්පාදු කළාද? නෑනේ. හරිද? නාස්තිය දූෂණේ වංචාව අඩු කළාද? ඒත් නෑනේ නේද? එහෙනම් කොහොමද මේ විදුලි බිල අඩු කළේ? අයියෝ, ඕක අමතකද? රුපියල් 100ක් ගෙවපු අපිට 365ක් ගෙවන්න වැඩේ සෙට් කරලා ආන් ඒ ලැබපු ලාභෙන් තමයි ආයේ 123ක බිල අඩු කරලා ලොසින්ජරයක් දුන්නේ. හරිද? ලොසින්ජරයක් දුන්නේ. ඉදිරි දින 15 ඇතුළත ලොසින්ජර බුල්ටෝ ටොෆි ලොරි ගණන් ලැබීමට නියමිතයි කියලා මතක තියාගන්න කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.